නැත් මේ ගිය සතියේ ක්ලාස් එකේ මැදින් ලියවුණා නේද? නෑ මම ටීචර්. කාටද එක්සෑම් තියෙන්නේ? ටීචර් විශේෂ වෙනද පටන් ගන්නවා කිව්වා. ආ හරි. ටීචර් අද රැට ඔයාලට මේ ෆාස්ට් පේපර් එකක් දාන්න. ෆාස්ට් පේපර් එක කරලා යන්න. ග්‍රේඩ් ඔයාලට පළවෙනි වාරය විතරනේ තියෙන්නේ. මේ මම ඔයාලට ෆාස්ට් පේපර් එකක් දාන්න. ඒක කරලා යන්න විභාගෙට යන්න කලින්. ඒ වගේම ටීචර් කරපු හැම පාඩමක්මත් බලලා හරිද? හොඳට පොත කියවලා විභාගය අමාරු වෙන්නේ නැහැ. හැමෝම හොඳට පොත කියවලා මුලේ ඉඳන් අගටම නෝට් බලලා පොත හොඳට මනස යොමු කරලා කියවලා යන්න. එතකොට විභාගය හොඳට ලියන්න පුළුවන්. ටීචර් ඔයාලට මේ අද රැට ෆාස්ට් පේපර් එකක් දාන්න. ඒක කරලා යන්න යන්න කලින්. ඔහුත් ඒක කවුද කතා කළේ? ටීචර්. ඔව්. ටීචර් ඉස්කෝලේ අනාවරණ පේපර් එකක් තිබ්බා ටිකක් අමාරු එක. හා පුතාට තේරෙන්නේ නැති ඒවා තිබ්බා නම්? නෑ නෑ ටීචර්. තුන්වෙනි වාරේ පාඩම් වලින්ම ඒක තිබ්බේ. ලකුණු 80ක් අත්තා. ෂා අශෝක්නේ. ඒ කියන්නේ මේ 6 වසරේ තුන්වෙනි වාරේ. ඔව් ටීචර්. ආහා එතකොට අනිත් ළමයින්ටත් තියෙන 7 වසරේ පළවෙනි වාරේ නෙමෙයි 6 වසරේ 3 වෙනි වාරේද? මොකද මං කලින් අහද්දි සමහර ළමයින්ට 6 වසරේ 3 වෙනි වාරෙත් කරලා තිබ්බා. ටීචර් කනාවරේ 6 වසරේ 3 වෙනි වාරේ. ආ හරි. 7 වසරේ පේපර්ස් තියෙන අය බලන්න. මේ 7 වසරේ පළවෙනි වාරේ එක්සෑම් තියෙන අය පොඩ්ඩක් මට කියන්න බලන්න. වීඩියෝ ඔන් කරන්නකෝ. ඇයි මේ අද ළමයි වීඩියෝ ඔෆ් කරගෙන? ඔන් කරන් දින්නේ ටීචර්. බයි බයි ටීචර්. බයි ඔලිය. හරි පුතේ අපි තාම පටන් ගත්තේ නැහැ ටීචර් තාම අයබෝන් කියුව නැහැ කට්ටිය ටීචර් ඒ පේපරේ මේ ඉස්කෝලේ අඩුම ලකුණු ලකුණු බිඳුව ටීචර් පීරියඩ් 8 ඉතින් පුතා හොඳයිනේ මේ ඉතින් ළමයි කියන්නකෝ ඔයාලට 7 වසරේ පළවෙනි වාරේ තියන අය ඉන්නවද මොකද තාම 7 වසරේ පළවෙනි වාරේ නම් තියන විදිහක් නැහැනේ තාම මාර්තු මාසේ නිසා මම ඒක තමයි ළමයෙක් මට දාලා තිබ්බ මැසේජ් එකක් මං ඒකයි බැලුවේ. ඔයාලට එහෙනම් මම අද රැට 6 වසරේ අවසන් වාර විභාගයේ ෆාස්ට් පේපර්ස් දෙකක් විතර දාන්න. පුතාලා එක්සෑම් ඉස්සරහට තියන අය එක්සෑම් එකට යන්න කලින් ඒක කරලා යන්න. හරි. ළමයි 30ක් ඉන්නවා. ඒ නිසා අපි ක්ලාස් එක පටන් ගමු. හැමෝටම ආයුබෝවන්. ආයුබෝවන් ටීචර්. ආයුබෝවන් ටීචර්. හරි. අද වැස්ස පොඩ්ඩක් වැස්ස ළමයින්ට සිග්නල් නැත්තම් ඉන්න බැරි නම් ලියුණාට කමක් නැහැ මේ මං කියන්නේ හැමෝටම නෙමෙයි හොඳටම වහිනා නම් විතරයි හරිද අකුණු ගහ ගහ හයියෙන් වහිනා නම් විතරයි ක්ලාස් එකෙන් ලියවෙන්න පුළුවන් ලියවෙනවා නම් ටීචර් චැට් බොක්ස් එකට මැසේජ් එකක් දාන්න ඕනේ හේතුව කියලා හරිද හැමෝම රීනේම් කරගන්න ඔයාලගේ නමයි iLearning college එකේ නම්බර් එකයි වීඩියෝ ඔන් කරගන්න හොඳ ළමයි වගේ ටීචර් විනාඩියක් දෙන්න ස්ක්‍රීන් එක ෂෙයා කරනකම් හරි 32ක් ඉන්නවා ඒ නිසා අපි ක්ලාස් එක පටන් ගමු අද ළමයි අඩුවේ මේ වැස්ස කින්දා හරි. ඉතින් ළමයි අපි ගිය සතිය අපේ 4 වෙනි පාඩම ඉවර කළා. මොකද්ද අපි මේ පාඩමේ කතා කළේ විවිධ වූ සිරිත් විරිත් ගැන. නේද? විනුති. විනුති අද පරක්කු නානේ එන්න. අපි අන්තිමට ලිව්වේ මොකද්ද විනුති? ටීචර් මට කිව්වද බැරි වුණා රෙකෝඩින් එකේ ටිකයි බලන්න පුළුවන් වුණේ. හා හරි ප්‍රශ්නයක් නැහැ. අපි හරි. අපි අහමු නෙත්මි ගෙන් නෙත්මි අපි අන්තිමට මොකද්ද ලිව්වේ නෙත්මි
යාළුවන්ට ඇහෙන්න කියන්න බලන්න. මම මහා සංගරුවන්ට ආරාධනාවක් කිරීමේදී දහත් අට්ටියකින් සුදු හතකින් වසත් පිළිගනි. හරි. එහෙම තමයි අපි පාඩම ඉවර කළේ. ඒක තමයි අපි අවසාන වශයෙන් ලිව්වේ. හරි. ඉතින් පුතේ අද අපිට පටන් ගන්න තියෙන්නේ අපේ පස්වෙනි පාඩම. පුතාලා ලියවෙන්න ඔයාලට අවශ්‍යම හේතුවක් නම් විතරයි. හොඳටම වැස්ස ලියවෙන්නද කියලා අහලා ළමයේ. හැබැයි ලියුණාට කමක් නැහැ. රෙකෝඩින් එක අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. එහෙමයි කියලා දැන් ළමයි හැමෝම ලියවෙන්න ලෑස්ති වෙන්න එපා. මොකද ක්ලාස් එකේ ඉන්නකොට ඉගෙන ඔළුවට යන තරම් රෙකෝඩින් එක බලද්දී ඔළුවට යන්නේ නැහැ. ඒ හින්දා හොඳටම වැස්ස නම් විතරක් ලියවෙන්න. හරිද? මොකද ටීචරත් හොඳටම වැස්ස ටීචර් වලට ක්ලාස් කරනවානේ. ඒ වගේ පුතාලා කැපකිරීම කරන්න ඕන. හරිද? එහෙනම් ඔන්න අලුත් පාඩමක් පටන් ගමු. හැමෝම හොඳට පාඩමට සවන් දෙන්න ඕනේ. ටීචර් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕන. හරිනේ? හරි. එහෙනම් පුතේ අපේ පස්වෙනි පාඩම තමයි මනස පුබුදන නැනස පාදමු. මනස කියන්නේ මොකද්ද පුතේ? අපේ චින්තනය සිදු කරන අපේ මනස. අපි හිතන්නේ, අපි දේවල් ගැන දකින්නේ, අපි දේවල් විශ්ලේෂණය කරන්නේ අපේ මනසෙන්. ඉතින් අපි මනසෙන් දේවල් දකින්න නම්, මනසෙන් දේවල් විශ්ලේෂණය කරන්න නම්, අපි දකින දේවල් හඳුනා ගන්න, අපි හරි වැරද්ද වෙන් කර ගන්න නම් මනසෙන් අපි මොකද්ද අපිට තියෙන්න ඕන? නැනස. නැනස කියන්නේ මොකද්ද? ඥාණය තියෙන්න ඕන. ඉතින් පුතේ මේ පාඩමේදී කතා කරන්නේ කරණීය මත්ත සූත්‍රය ගැන. හරිද? මේ කරණීය මත්ත සූත්‍රයේ පුතේ විවිධාකාර වූ කරුණු තියෙනවා. වැඩි වශයෙන්ම තියෙන්නේ මෛත්‍රී කිරීම පිළිබඳව. ඉතින් මම මේ දේවල් ඔයාලට මේ පාඩම් පුරාවට පැහැදිලි කරලා දෙන්නම්. අපි එහෙනම් පාඩම් පටන් ගමු. හරිද? පාඩමේ මුල් කොටස කියවන්න බලන්න. මේ පළවෙනි ඡේදයේ තිසරු පබසර. පුතා කියවන්න බලන්න මේ පළවෙනි ඡේදේ. හයි ටීචර්. මනස පුබුදන නැනස පාදමු. පාලි ත්‍රිපිටකයේ ස්තුල සූත්‍ර දේශනා දාස් ගණනක් පවතී. එයින් බෞද්ධයන් වැඩිපුරම භාවිතයට ගන්නා සූත්‍ර දේශනා කිහිපයක් පිරු වානා පොත් වහන්සේට ඇතුළත්ව තිබේ. එම දුනු මහා මංගල රත්න මහා මංගල රතන හා කරණීය මෙත්ත යන තුන් සූත්‍රයට ප්‍රමුඛත්වය ලැබේ. මෙම හරි පුතේ, බොහොම ස්තුතියි. ඉතින් පුතේ පාලි ත්‍රිපිටකය තුල පාලි කියන්නේ පුතේ ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින සමයේ ඉන්දියාවේ තිබ්බ භාෂාවට තමයි අපි පාලි භාෂාව කියලා කියන්නේ. ඉතින් පුතාලට දහම් පාසලේදී ඔයාලගේ අවසාන එක අවසාන දෙක කියන ශ්‍රේණිවලදී ඉගෙන ගන්න තියෙනවා මේ පාලි භාෂාව. හරිද? ඉතින් පුතේ පාලි භාෂාව හරිම ලස්සනයි. සිංහල භාෂාවට ගොඩාක් සමානකම් තියෙනවා මේ පාලි භාෂාව. හරිද? ත්‍රිපිටකය කියන්නේ පුතේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම විනය සහ සූත්‍ර කියන සියලුම කරුණු ඇතුළත් වෙන්නේ මෙන්න මේ ත්‍රිපිටකය. මොකද්ද ළමයි ත්‍රිපිටකය කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර දේශනාවන්, ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විනය කියන කොටස් තුන ඇතුළත් දෙයට අපි කියනවා ත්‍රිපිටකය කියලා. හරිද? තේරුණාද ළමයි? දැන් ත්‍රිපිටකයට අයිති මොනවාද? ධර්මය, විනය සහ සූත්‍ර. සූත්‍ර කියන්නේ පිරිතේ දේවල් තමයි සූත්‍ර පිටකයට ඇතුළත් වෙන්නේ. හරි. දැන් හොඳ ළමයි වගේ පොත අරගෙන පස්වෙනි පාඩම කියලා දාලා පාඩමේ මාතෘකාව ලියන්න. පුතාලට ප්‍රශ්න තියෙනවා නම් තේරෙන්නේ නැත්තම් චැට් බොක්ස් එකට දාන්න, ටීචර් උත්තර දෙනවා. අභිමානි, අද අලුතින් දාවේ, ගිය සතිය ආවේ නැද්ද? ආවා ටීචර්. ටීචර් දැක්කේ නෑ. වීඩියෝ ඔෆ් කළා පුතේ. ඔව් ටීචර්. ආ ඒක තමයි. අද අලුතින් ආපු දරුවෝ ඉන්නවද? අත උස්සන්න බලන්න. හොමින්න ටීචර් පෙන්න. අලුතින් ආපු අය මං ඇහුවේ. උමාය කලින් හිටියානේ. අක්ෂයද අක්ෂයාද? අක්ෂය නේද? අක්ෂයද? අලුතින් දායි පුතේ.
පසන්දි පසන්දි අලුතින් දාවේ ඔව් ටීචර් හරි අලුතින් ආව දෙන්නට කියන්නේ ටීචර්ගේ නම ජාමිනි මම තමයි ඔයාලගේ බුද්ධාගම ටීචර් අපි ක්ලාස් එක කරනකොට ප්‍රශ්න දෙනවා ටීචර් ලියන්න නෝට් එක දෙනවා ඒ වගේම ටීචර් පාඩමේ අවසානයේ කෙටි සටහනක් ටීචර් ටයිප් කරලා ඔයාලට දෙනවා පුතාලා ඒක print out අරගන්න ඕන හරිනේ හරි අලුතින් ආපු ළමයිනොත් අපේ හත වසරේ ක්ලාස් එකේ ඉන්න ළමයි හරිම හොඳයි. ඒ හැමෝම ටීචර් කියන දේවල් හොඳට අහනවා, ප්‍රශ්න වලට උත්තර දෙනවා. ඉතින් ඔයාලත් එයාලා වගේ හොඳ ටීචර් කියන විදිහට වැඩ කරලා ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕන. හොඳේ? හරි. පාඩමේ මාතෘකාව දැම්ම නේද ළමයි? හරි. හැමෝම ලියන්න පාලි ත්‍රිපිටකය. චූටි අනු මාතෘකාවක් දාලා ලියන්න පාලි ත්‍රිපිටකය. හරි ළමයි දැන් මේ මං කියන්නේ ත්‍රිපිටකයට අඩංගු වෙන දේවල්. හරිද? ඔයාලා 1 2 3 කියලා දාලා ලියන්න. පළවෙනි එක ධර්ම පිටකය. ධර්ම පිටකය. ධර්ම පිටකය. ධර්ම පිටකය දෙවැනි එක සූත්‍ර පිටකය සූත්‍ර පිටකය ප්‍රභාෂී ටීචර් කිව්වේ පාලි ත්‍රිපිටකය කියලා චූටි මාතෘකාවක් දාලා පහලට 1 2 3 දාලා ලියන්න පළවෙනි එක ධර්ම පිටකය දෙවැනි එක සූත්‍ර පිටකය සූත්‍ර සූත්‍ර පිටකය තුන්වෙනි එක විනය පිටකය විනය පිටකය විනය පිටකය ළමයි මේ ත්‍රිපිටකයට අයිති වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර දේශනාව සූත්‍ර වලට පුතේ පිරිත් විතරක් නෙමෙයි සූත්‍ර කියනකොට සූත්‍ර જાති තියෙනවා හරිද ඒ වගේ දේවල් එකට අයිති වෙනවා ඊට පස්සේ තව බුදුරජාණන් වහන්සේ විසින් පනවපු විනයන් සහිත විනය පිටකය හරිද ඉතින් පුතේ මේ තුන අතරින් බෞද්ධෝ වැඩිපුරම භාවිතාවට ගන්නවා මේ ධර්මය සහ සූත්‍ර පිටකය තමයි බෞද්ධ ගිහියන් වශයෙන් අපිට ගොඩක් වෙලාවට භාවිතයට ගැනීමෙන්. නමුත් හාමුදුරුවරු ඒ වගේ හාමුදුරුවරු සිල්මෑණිවරු මෙහෙණින් වහන්සේලා උන්වහන්සේලා භාවිතයට මේ තුනම ගන්නවා. හරිද ඉතින් පුතේ මේ සූත්‍ර පිටකයේ තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර දේශනාව. හරිද මේ සූත්‍ර පිටකයේ තියෙන පිරිත් හරිද කිහිපයක් තිරුවාණා පොත් වහන්සේට ඇතුළත්ව තියෙනවා. තිරුවාණා පොත කියන වචනේ අහලා තියෙන ළමයාත් උස්සන්න බලන්න. කොබ බලන්න. ආ දැන් ජොයින් වුණාලු තරුෂි. තරුෂි පිටු භාගයක් විතර ඉඩ තියන්න අපි චුට්ටක් ලිව්වා ඒක පස්සේ ලියා ගන්න. හරි. ආ ළමයි අහලා තියෙනවා නේද ගොඩක් අය අත උස්සනවා. ඉතින් පුතේ මේ තිරුවාණා පොත් වහන්සේ සාමාන්‍යයෙන් ලොකු පොතක්. මේ පොතේ තනි කර තියෙන බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනාවයි. හරිද? ඔයාලා දැකලා ඇති හාමුදුරුවරු පිරුවාණා පොත් වහන්සේ පෙරලගෙන මෙහෙම ලස්සන්ට තියාගෙන පිරිත් කියනවා අපේ ආච්චිලා කියනවා සීයලා කියනවා දැකලා ඇති ඔයාලා. ඉතින් පුතේ මේ පිරුවාණා පොත් වහන්සේට ඇතුළත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර දේශනා කිහිපයක්. හරිද? මේ සූත්‍ර දේශනාවල් වලින් පුතේ ප්‍රධාන සූත්‍ර තුනක් තියෙනවා. හරිද? ප්‍රධාන සූත්‍ර කීයක් තියෙනවද පුතේ පිරිත් දේශනාවලින්? තුනක් තියෙනවා. ඒ තුනට අපි කියනවා තුන් සූත්‍රය කියලා. මොකද්ද ළමයි? තුන් සූත්‍රය. හරිද? බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර දේශනාවලින් තුනක් ප්‍රමුඛයි. ඒ තුනට අපි කියනවා තුන් සූත්‍රය කියලා. ඉතින් පුතේ මේ තුන් සූත්‍රයට ඇතුළත් වෙන්නේ
මහා මංගල සූත්‍රය රතන සූත්‍රය සහ කරණීය මත්ත සූත්‍රය පුතාලා හැමෝම අහලා ඇති මේ සූත්‍ර දේශනාවල් තුන මහා මංගල සූත්‍රය රතන සූත්‍රය සහ කරණීය මත්ත සූත්‍රය හරිද ළමයි හරි හැමෝම එහෙනම් මාතෘකාවක් දාලා ලියන්න තුන් සූත්‍රය අනු තුන් සූත්‍රය අනු කියලා මාතෘකාව දාලා හැම දරුවෙක්ම මට තනියම ලියලා පෙන්නන්න 1 2 3 දාලා මොනවාද තුන් සූත්‍රයට අයිති කියලා දැන් ටීචර් කියලා දුන්නා හැමෝම තනියම ලියන්න බලන්න लियली वरा है तो उस सन बल्लन आ पोतोत पे नन वाला माय बहुम होंदर हारे बहुम होंदर गोड़ा काय लियले इतनी पुते मनाद तुम सूत्रे या महा मंगल सूत्रे या रातन सूत्रे या हा करणीय मित्त सूत्रे හරි ඉති පුතේ හත වසරේදී ඔයාලට මේ පාඩමෙන් අපි උගන්වන්නේ කරණීය මත සූත්‍රයේ තියෙන වැදගත් කරුණු පිළිබඳව. මොකද්ද ළමයි? කරණීය මත සූත්‍රයේ තියෙන වැදගත් කරුණු පිළිබඳව තමයි අපි ඔයාලට මේ පාඩමෙන් කියලා දෙන්නේ. හරි ලකිර ලස්සනට ලියලා ළමයි පෙන්නගෙනම ඉන්න පුත. අනුහස් හොඳයි. මෙතුලි, ලෝචන, මෙත්මි. හොඳයි. බොහොම හොඳයි ළමයි. අනුදි නිතුනි ප්‍රමුදි හරි බොහොම හොඳයි ළමයි අප පාඩම් කරගෙන යමු ඉස්සරහට ඉතින් පුතේ මේ සූත්‍ර තුනෙන් කරණීය මෙත්ත සූත්‍රය ගැන අපි අද කතා කරනවා හරිද කරණීය මෙත්ත සූත්‍රය අහලා තියෙන ළමයි කිය සජ්ජායනා කරලා තියෙන ළමයි පිරිත් ගෙදරකදී හරි පන්සලේදී හරි අම්මා තාත්තා එක්ක හරි කොහත උස්සන්න බලන්න ආ හැමෝම වගේ අහලා හරි තියෙනවා මේ කරණීය මෙත්ත සූත්‍රය පුතේ කරණීය මෙත්ත සූත්‍රයේ මූලික වශයෙන්ම අඩංගු වෙන්නේ මෙත් වැඩීම කියන දේ. හරිද මෙත් වඩනවා කියන්නේ පුතේ මොකද්ද අපි වෙන කෙනෙක්ට මෛත්‍රී වඩනවා. අපි ඒ කෙනාට සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා මෛත්‍රී වැඩීම තමයි. මෛත්‍රී වැඩීම, මෛත්‍රී වඩන්නේ කාටද? මෛත්‍රී වඩන එක මොන වගේ දෙයක්ද? මෙන්න මේ වගේ කරුණු තමයි මේ කරණීය මෙත්ත සූත්‍රයේ. කරණීය මෙත්ත නමේම තියෙනවා මෛත්‍රී මෙත්ත කියන කෑල්ල. ඉතින් පුතේ ඒක ගැන තමයි අපි මේ කරණීය මෙත්ත සූත්‍රයෙන් කතා කරන්නේ. හරිද? කරණීය මෙත්ත සූත්‍රයේ පුතේ පළවෙනි කොටසේ ඇතුළත් වෙලා තියෙනවා නිවන් පතන. ඒ කියන්නේ නිර්වාණ මාර්ගයේ පතන. බෞද්ධ වශයෙන් අපි හැමෝගෙම පරමාර්ථය මොකද්ද පුතේ? කවදා හරි දවසක මේ සියලු දුක් අවබෝධ කරගෙන සසර ගමන නිමා කරලා නිවන් මාර්ගය ප්‍රත්‍යක්ෂ කරගන්න එක. ඉතින් පුතේ බෞද්ධයෝ විදිහට මෙත් වඩන්නෙකු තුල තිබිය යුතු උස්සස් ගුණාංග මෙත් වඩන පුරුෂයෙක් මෙත් වඩන අය තුල තිබිය යුතු ගුණාංග අපි පුතේ අනිත් අයට වෛර කරනවා නම් අනිත් අයට ඉරිසියයි නම් වෙන කෙනෙක් ඉස්සරහට යනවට අකමැති නම් අපිට තව කෙනෙක්ට මෛත්‍රී වඩන්න පුළුවන්ද බැහැ අපේ හිත තරහ ක්‍රෝධය වෛරයෙන් පිරලා නම් අපිට මෙත් වඩන්න බැහැ ඉතින් පුතේ මෙත් වඩන පුරුෂයෙක් තුල තිබිය යුතු ලක්ෂණ කිහිපයක් මේ මේ කරණීය මෙත්ත සූත්‍රයේ පළවෙනි කොටසේ අඩංගු වෙලා තියෙනවා අපි දැන් එකින් එක බලමු දක්ෂයෙකු වීම කියන්නේ පුතේ ඉගෙන ගන්න දක්ෂ වෙන එක නෙමෙයි දේවල් අවබෝධ කරගන්න අපිට දක්ෂතාවයක් තියෙන්න ඕන දෙවෙනි එක අවංක වීම අපි හිතේ එකක් තියාගෙන එක දෙයක් කරනවා නම් අපි හිතෙන් මූණට හොඳ හිනාවක් දාලා හිත ඇතුලෙන් වෙන දේවල් තියනවා නම් අපිට පුළුවන් ද වෙන කෙනෙක්ට මෛත්‍රී වඩන්න බැහැ අපි පුතේ අවංක වෙන්න ඕන අවංක වීම දෙවෙනි එක මනවින් අවංක වීම වඩාත් අවංක වීම කීකරුකම කියන්නේ පුතේ අම්මා තාත්තට ඊට පස්සේ අපිට අවවාද උපදෙස් දෙන අයට නීති රීති වලට අවවාද වලට අපි කීකරු වෙන්න ඕනේ දේවල් අපි පිළිපදින්න ඕන
මෘදු බව අපි සැරවෙන්න හොඳ නැහැ. කෑ ගහන්න, ගහ ගන්න යන්න, හරිම තද ගතියෙන් ඉන්න හොඳ නැහැ. අපි හැම වෙලාවෙම මෘදු වෙන්න ඕන. තේරුණා නේද ළමයි? අපි ප්‍රශ්නයක් ආවත් ඒ ප්‍රශ්නෙම ඇලිලා අඬලා දොඩලා එහෙම වෙලා වැඩ නැහැ. අපි හරිම මෘදුව. අපි හිත සැහැල්ලුවෙන් ඒ හැම දෙයකටම මුහුණ දෙන්න ඕන. හයවෙනි එක අනතිමානී බව. අනතිමානී කියන පුතේ නිහතමානී ගතිය. අපි නිහතමානී වෙන්න ඕන. අපිට කොච්චර දේවල් තිබුණත්, අපි රූපයෙන් කොච්චර ලස්සන වුණත්, අපිට කොතරම් දැනුමක්, මුදල් බලය ඒ හැම දෙයක්ම තිබ්බත් අපි කවදාවත් වංක වෙන්න හොඳ නැහැ. අපි අපේ ආඩම්බරෙන් ඉදිමෙන්න හොඳ නැහැ. අපි නිහතමානී හෙවත් අනතිමානී වෙන්න ඕන. හත්වෙනි එක ලද දෙයින් සතුටු වීම. ඔයාලට අඳින්න ලස්සන ඇඳුම් තියෙනවා ෆෝන් එකක් තියෙනවා හැමෝටම ක්ලාස් එන්න පොත්පත් තියෙනවා අම්මලා තාත්තලා පුළුවන් විදිහට දරුවන්ට හැමදේම දීලා තියෙනවා ඉතින් පුතාලා ලද දෙයින් සතුටු වෙන්න ඕන ඒක බොහොම වැදගත් ගුණාංගයක් හොඳ දරුවෙක් තුළ තියෙන්න ඕන හරිම වැදගත් ගුණාංගයක් තමයි පුතේ ලද දෙයින් සතුටු වීම කියන්නේ හරිද ඔයාලට කවුරු හරි දෙයක් දෙනවා නම් ඒ චූටි දෙයින් පවා පුතාලා සතුටු වෙන්න ඕන උදාහරණයක් විදිහට බුදුරජාණන් වහන්සේ හරිද පුතේ බුදුරජාණන් වහන්සේට රජමාලිගාවකින් දාණය ලැබුණත් දුප්පත් පැලකින් චූටි දාණය අහුරක් දාණයට ලැබුණත් බුදුරජාණන් වහන්සේ රජමාලිගාවකින් දාණය ලැබුණා හා සමානවම සතුටු වුණා. ඉතින් පුතේ අපේ ජීවිතෙත් පුතාලට සමහර දවස් තියෙන පුළුවන් සම්බෝලයි බතුයි කන්න හම්බෙන. එහෙමවත් කන්න හම්බෙන්නේ නැති අය ඉන්නව නේද කියලා හිතලා මගේ අම්මයි තාත්තයි මට මෙහෙම හරි කන්න දෙනව නේද කියලා හිතලා අපි ලද දෙයින් සතුටු වෙන්න ඕන. ඒ අතින් විතරක් නෙමෙයි සමහර වෙලාවට පුතාලට ලකුණු අඩු වෙන්න පුළුවන් විභාගයකට. හරිද? ඒ ලකුණු අඩු වුණාම පුතාලා හිතනවා නම් අයියෝ මං වැඩක් නැහැ ම අනිත් හැමෝටම ලකුණු තියනවා මට ලකුණු නැහැ කියලා පුතාලා දුක් වෙන එක නෙමෙයි කරන්න ඕන හරි කමක් නැහැ මේ පාරේ විතරයි මම මෙහෙම ලකුණු අඩු කරගන්නේ මම ඊළඟ පාරේ ඉඳන් මගේ ලකුණු වැඩි කරගන්නවයි කියලා ලද දෙයින් සතුටු වෙලා ඊළඟ පාර වඩාත් හොඳට කරන්න හිතට ශක්තිය ගන්න ඕන හරි ඊළඟ එක පහසුවෙන් පෝෂණය කළ හැකි වීම සමහර ළමයි ඉන්නවා තියෙන හොඳම දේවල් ඕන. හරීම අමාරුයි ඒ ළමයිව පෝෂණය කරන්න. මොකද කියනවා නම් තියෙන උසස්ම දේවල් තත්වෙන් වැඩිම දේවල් තමයි ඉල්ලන්නේ. ඉතින් පුතේ එහෙම කෙනෙක්ට මෛත්‍රී වඩන එක ලේසිද? මෛත්‍රී වඩනවා කියන්නේ අපි වෙන කෙනෙක්ගේ යහපත පතන එක. ඉතින් පුතේ එහෙම කරන්න අපි පහසුවෙන් පෝෂණය කළ හැකි අය වෙන්න ඕන. නවවැනි එක ස්වල්ප කටයුතු ඇති බව. අපි ලෝකේ තියෙන හැම දෙයක්ම බදාගෙන හැම දෙයක්ම ගැන හිත හිත මට මේකත් ඕන අරකත් ඕන අර දෙය කරන්නත් ඕන අරහෙ යන්නත් ඕන මෙහෙ යන්නත් ඕන කිය කී හිත හිත අපේ හිත කලබලයිනා අපේ මනස එක තැනක අපිට තියාගන්න බැරි නා අපිට තව කෙනෙක්ට මෛත්‍රී වඩන්න පුළුවන්ද බැහැ ළමයි ඒ නිසා අපි ස්වල්ප කටයුතු ඇති වෙන්න ඕන 10වෙනි එක සැහැල්ලු පැවතුම් ඇති බව අපි සැහැල්ලු වෙන්න ඕන හැම දෙයක්ම සැහැල්ලුවෙන් කරනකොට හරිම ලේසි සන්සුන් නිඳුරන් නැති බව අපි කලබලෙන් දුවලා පැනලා ගහ මරාගෙන කෑ ගහලා එහෙම කරනවා නම් පුතේ අපිට ඕනම දෙයක් හරි ඉක්මනට වරදින්න තියෙන ඉඩ කඩ වැඩි. ඉතින් පුතේ අපි හැම දෙයක්ම සන්සුන්ව ඉවසලා තමා කරන්න ඕන. අපි පුතේ ওই කතාවටත් කියන්නේ කලබලයට කොරස් කටේ අත දාන්න බෑ කියලා. කොරස් කට කියන්නේ ලොකුයි. ඒක ඇතුළේ අත දාන්න පුළුවන් හරි ඉක්මනට. හැබැයි අපි කලබල වුණොත් අපිට ඒ දේත් කරගන්න බැරි වෙනවා. ඉතින් අපි සංසුන්ව තමයි සෑම දෙයක්ම කරන්න. ප්‍රඥාවන්ත වීම. ප්‍රඥාව කියන්නේ අපි ඉගෙන ගන්නවා කියන්නේ දෙකක් උත්තේ. ප්‍රඥාව කියන්නේ අපි හරි දේ හරි විදිහට දකිනවා, වැරදි දේ වැරදි විදිහට දකිනවා,
හැම දෙයක්ම අපි අවබෝධ කරගන්න උත්සාහ කරනවා මෙන්න මේකට තමයි අපි කියන්නේ ප්‍රඥාවන්තයි කියලා. හරිද? ඊට පස්සේ දැඩි ගති නොමැති වීම අපි කලින් කතා කළා මෘදු වීම කියලා. දැඩි ගති නොමැති වීම කියන්නේ අපි මෘදු වෙනවයි කියන එකම තමයි. කුල යන්හි නොඇලීම. කුල එක එක කුල තියෙනවා, එක එක දේවල් තියෙනවා. මේ දේවල් වල අපි ඇලෙන්න හොඳ නැහැ. ඊට පස්සේ නුවණැතියන්ගේ ගර්හාව ලක්වන කිසිවක් නොකරන බව. නුවණැතිය කියන්නේ කවුද පුතේ? ඒ කියන්නේ ප්‍රඥාවෙන් වැඩි උතුම් පුරුෂයන්ට අපි කියනවා නුවණැතිය කියලා. උදාහරණයක් විදිහට ගුරුවරු, අපේ අම්මා තාත්තලා, පඬිවරු, උගත්තු මෙන්න මේ වගේ අයගේ හිණාවට ලක්වන දේවල් අපි කරන්න හොඳ නැහැ. හරිද? එහෙම කරන කෙනෙක්ට වෙන කෙනෙක්ට මෛත්‍රී වඩන්න හැකියාවක් නැහැ. හරිද? උදාහරණයක් විදිහට ගත්තොත් අපි කෑකෝ ගහලා කාලකෝල හාල කරලා මේ මිනිස්සු අපිට එතකොට හිනා වෙනවා. ඒ වගේ දේවල් කරනවා නම් ඉතින් එහෙම කෙනෙක්ට මෛත්‍රී වඩන්න හැකියාවක් තියෙන්න පුළුවන්ද පුතේ? නැහැ. අපි හරිම නිවිච්ච ප්‍රඥාවෙන් යුක්තව මෘදුව හැමෝටම කරුණාව දක්වන අය වුණොත් තමයි අපිට මෛත්‍රී වඩන්න පුළුවන් වෙන්නේ. තේරුණා නේද ළමයි? දැන් සේරම ටික හැමෝටම කොබලන් තේරුණා යන්ත උසන්. ආ බොහොම හොඳයි. හරි, එහෙනම් හැම දරුවෙක්ම මාතෘකාව දාන්න. මෛත්‍රී වඩන්නෙකු මෛත්‍රී වඩන්නෙකු මෛත්‍රී වඩන්නෙකු තුල තිබිය යුතු තුල තිබිය යුතු විනුත්ලෙන් තමයි ලියන්නේ පිටක තුන ලිව්වට පස්සේ. මෛත්‍රී වඩන්නෙකු තුල තිබිය යුතු එක ලියා ගන්න. හරි, මෛත්‍රී වඩන්නෙකු තුල තිබිය යුතු උසස් ගුණාංග මෛත්‍රී වඩන්නෙකු තුල තිබිය යුතු උසස් ගුණාංග. හරි ටීචර්, විනාඩි 5ක් දෙන්නම්. විනාඩි 5 ඇතුළත ලියන්න පුළුවන් ටික අපි ලියමු. ඔයාලට ලියන්න බැරි වෙන ටික අපි ගෙදරදී ලියමු. හොඳේ? මම ඔයාලට ක්ලාස් එක වෙලාවෙ ලියන්න දෙන්නේ. ඔයාලා ගෙදරදී ලියන්න කියලා ටීචර් දුන්නාම ඔයාලා ගෙදරදී නම් ඕවා කරන්නේ නැහැ. ඒකයි. හරි. දැන් හැමෝටම ටීචර් විනාඩි 5ක් දෙනවා. දැන් 5:58 6:03 වෙනකොට ටීචර් කියනවා එතකොට නවත්තමු. හරි. දැන් හැමෝම මෙතනින් ඔයාලට පුළුවන් ප්‍රමාණය ලියන්න බලන්න හොඳ ළමයි වගේ. ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් ළමයි chat box එකට දාන්න.
Kavisha, Piruana Potohansenenda. Yalu unta penna. Oh, I mean, Kavisha mang make a shaker and a gnatala, Yalu, Lily, would not have a pinkerana if you could have penna. Tavi Nadia Ilamai, mentally Anna. Lamai Buddhagma note in a last and Lian on a Harimundai Putala. Pilivelta Lila Hamom. Tien hamogen pot lassant bhomohondai hari vinadiya vinadi paha ivara hari teacher vinadiyak denna kavisha piruana pot hansi pennanna apita ko kavisha pennanna bala ohmeena kavisha Hari, Lama into pain on either. May pain on a Kavisha. Pahadili Madid Hari, come on, meh. While at Pahadili Madiva again, eh? How cow the message of Balati in pain and Akila? We know thither. Hari Kavisha, thank you. Hi, I'm pardon me. Oh, sorry. La my teacher Vinadia, then a teacher where the Kakshaya. Hi, it impute etama, mitpada nekutulati beautu, lakshana. Hi, a piamu is a hutter. Mema gunayan hi pihitava, piaver and piaver, saturu mitru sama, dene kerhima, met sita patriva to timputala, apihamoma, maitri karana kalin, meneme gunanga velin yuktavella in non. Harida, ehema gunanga puragatta passe, ape manase, ape sharire, ape gunanga puragatta passe, api saturu mitru sama connectam, met sit patrava non. Harida, උදාහරණයක් විදිහට පුතාලා හිතනවනම් මම්මම කැමති අයට විතරයි මෛත්‍රී කරන්න ඕන මෙයා මාත් එක්ක තරහයි මං යාට කැමති නෑ මං යාට මෛත්‍රී කරන්න බෑ කියලා එතනින්ම පුතේ අපේ මෛත්‍රී ගුණය බිඳ වැටෙනවා ඉතින් පුතේ අපිට වැරද්දක් කරන අයට අපිට කවුරු හරි බයිනවා නම් අපිට ඉස්කෝලෙත් කවුරු හරි විහිළු කරනවා නම් අපි ඒ ළමයටත් කරන්න ඕන මෛත්‍රී කරන එක හරිද ඉතින් අපි අපේ තරහකාරයන්ට තරහකාරයෝ තියාගන්න එපා හරිද හැමෝටම මෛත්‍රී කරන්න සතුරු මිතුරු සෑම දෙයකටම මෙත් සිත පතුරවන්න හරි ඉතින් පුතේ කරණීය මත් සූත්‍රයේ මෙන්න මෙහෙම කියනවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා මොකද්ද ළමයි සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා මේකෙන් කියන්නේ ළමයි සියලු සත්වයෝ සුවපත් වෙත්වා සබ්බේ සත්තා සියලු සත්වයෝ භවන්තු සුඛිතත්වා සුවපත් වෙත්වා හරිද අපි මේ කියවන්න දෙමු කාට හරි මෙතනට වෙනකන් කියවන්න බලන්න ඈ විනාඩියක් ඉන්න ළමයි අපි පිරිමි ළමෙක් දෙමුනේ අනේගේ පිරිමි ළමෙක් නේ කලින් කියෙව්වේ උමායා කියවන්න බලන්න Teacher Kiyavanda. Okay, on putte. Feel the Satheo Suapatheta Yanamaiti, Chintane, Vishwe, Visitamana, Vaya, Pramukas, Sociology, Vin, Salakil, Letaganimin, Idiripakotata. On Eka with the Wood, GV, Vasastana, and Little Vishwe, Handunva, the Hekir. So Rupe and the Men Pramane and Wood, the Vivida Wood, Chadi, Chitra.
අපමණ ජීවීහු විශ්වය පුරාම ජීවත් වෙති. හරි බොහොම හොඳයි පුතේ. ඉතින් පුතේ මෛත්‍රී චින්තනය කියන්නේ මෙත් වැඩිමේ චින්තනය. චින්තනය කියන්නේ අපි හිතනවා කියන එක. විශ්වයේ වෙසෙන මානවයා ප්‍රමුඛ සෙසු සියලු ජීවීන් සැලකිල්ලට ගනිමින් ඉදිරිපත් කොට ඇත. විශ්වය කියන්නේ පුතේ මේ අපේ ලෝකය. මානවයෝ කියන්නේ පුතේ මිනිස්සුන්ට. මානවයෝ ප්‍රමුඛ සියලුම ජීවීන්. මිනිස්සු විතරක් නෙමෙයි, අපි මිනිස්සුන්ට විතරක් නෙමෙයි මෛත්‍රී වඩන්න ඕනේ. මේ මුළු ලෝක සත්වයාටම මෛත්‍රී වඩන්න ඕනේ. උදාහරණයක් විදිහට පුතේ සත්තුන්ට, සත්තුන්ගේ අපිට කොච්චර උපකාරය තියෙනවද? පුතාලා නොදන්නා වුණාට මේ පරිසර පද්ධතියක තමයි අපි ජීවත් වෙන්නේ. මේ පරිසර පද්ධතියෙන් එක පුරුකක් අයින් වුණොත් ඒ පරිසර පද්ධතියම විනාශ වෙනවා. මේ ඉන්න චූටි කුරුල්ලෝ, සමනලයෝ, මීමැස්ස පවා අපේ පරිසරයට අපිට ජීවත් වෙන්න කරන මෙහෙවර පුතේ අපිට කියලා නිම කරන්න බෑ. ඒ සත්තු කාණ්ඩ නැති වෙලා ගියොත් අවුරුදු කිහිපයක් ඇතුළත ලෝකය විනාශ වෙන්න උනත් පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් මීමැස්ස නිසා තමයි පුතේ මීමැස්ස සමනලෙ වගේ චූටි චූටි කෘමි සත්තු නිසා තමයි පරාගණය වෙන්නේ නේද? ඉතින් පුතේ මේ සත්තු කවදා හරි දවසක ලෝකෙන් නැති වෙලා ගියොත් අපේ මේ ලෝකයේම විනාශ වෙන්න උනත් පුළුවන්. ඒව පුතාලා ඉස්සරහට ඉගෙන ගනි විද්‍යාව පාඩමේ. හරිද? ඉතින් පුතේ අපි මිනිස්සුන්ට විතරක් නෙමෙයි සියලුම සත්වයන්ට ඒ නිසා මෛත්‍රී වඩන්න ඕන. හරිද? ස්වරූපය අනුව මෙන්ම ප්‍රමාණය අනුවද විවිධ වූ විචිත්‍ර වූ අපමණ ජීවීහු විශ්වය පුරා ජීවත් වෙති. පුතාලා දන්නා අපේ ඇහැට පේන්නේ නැති චූටි ශුද්‍ර ජීවීන්ගේ පවා ඉඳන් විශාල පුතාලා නොදන්නවා වුණාට අලින්ට වඩා ලොකු සත්තු, අලියෙක්ට වඩා ලොකු සත්තු මේ ගැඹුරු මුහුදු ආගාධ තුළ ජීවත් වෙනවා. පුතාලා අහලත් ඇති, පුතාලා සමහර විට දැකලත් ඇති මුහුදේ ගැඹුරු ආගාධ තුළ ඉතාමත් විශාල සත්තු ජීවත් වෙනවා. තවමත් ඒවා පිළිබඳව අපි ලෝකේ මේ පරීක්ෂණ සිදු කරමින් ඉන්නේ. ඉතින් පුතේ ප්‍රමාණය අනුව, රූපය අනුව විවිධ වූ සත්තු, ස්වරූපය අනුව විවිධ වූ සත්තු මේ විශ්වය පුරාම ජීවත් වෙනවා. හරිද? බුදුදහම මිනිසාගේ බුද්ධිමය ශ්‍රේෂ්ඨත්වයේ ඉහලින්ම පිළිගන්නා අතර සෙසු සෑම ජීවියෙකු කෙරෙහිම බෙහෙවින් හිතානුකම්පී ආකල්පයක් දක්වයි. බුදුදහමට අනුව අපි පිළිගන්නා මිනිසාගේ බුද්ධිය තමයි ශ්‍රේෂ්ඨතම බුද්ධිමට්ටම කියලා. හරිද? ඉතින් පුතේ ඒ අරුණහම මේ විශ්වය තුල තවත් බොහෝ වූ සත්ව කොටස් ඉන්නවා. කරණීය මත්ත සූත්‍රයේ මෙන්න මේ සත්ව කොටස මේ විදිහට එක පදපේලියකින් විස්තර කරන පුතාල හලති තසාවාතාවරාවා අනවසේසා දීගාවායේ මහන්තාවා මජ්ජි මහරස්ස කානුක තූලා දිට්ටාවායේ වද්දිට්ටා යේච දූරේ වසන්ති අවි දූරේ භූතා වාසම් භවේ සීවා සබ්බේ සත්තා බවන්තු සුඛිතත්තා. මං කිව්වා සබ්බේ සත්තා බවන්තු සුඛිතත්තා කියන්නේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියන එක. එහෙනම් දැන් ටීචර් කිව්ව පදපේලිය කලින් විස්තර කරන්නේ මොකද්ද පුතේ? මේ සියලු සත්වයන්. හරිද? අපි දැන් බලමු ඒකේ තේරුම. තසා, තසා මේ තියෙන පුතේ කරණීය මත සූත්‍රයේ පදපේලියක සියලුම සත්වයෝ. ටීචර් මතකයි ටීචර් හත වසරේ නැහැ, ටීචර් ඕ ලෙවල් කරන කාලේ මේකෙන් ප්‍රශ්නයක් ආවා පේපර් එකකට. මට හොඳට මතකයි මේ අපි මෛත්‍රී වඩිය යුතු සත්වයන් විස්තර කරන්න කියලා. තසා ඒ කියුවේ මේ දේවල් අපිට මේ හත වසරේ විතර නෙමෙයි ඔයාලට ඉස්සරහටත් ඕන වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න. හරිද? ලෝකයේ ඉන්න සත්ව කොටස කරණීය මත සූත්‍රයේ විස්තර කරලා තියෙන්නේ මෙන්න මෙහෙම. තසා මතක තියාගන්න හරි ලේසි. තසා තයන්න, තැති ගන්නා සුළු, ඉක්මනට බය වෙන අහිංසක සත්තු. හරිද? කෙලෙස් සහිත, ඒ කියන්නේ පව කෙල බය බය කියන්නේ මොකද්ද පුතේ? ක්ලේශය. හරිද? තසා තැති ගන්නා සුළු. තාවරා, තාවරා තැති නොගන්නා. තසා තාවරා, තසා කියන්නේ තැති ගන්නා, තාවරා කියන්නේ තැති නොගන්නා සත්වයෝ. දීගා, දීගා කියන්නේ දිග, දික් වූ ශරීර ඇති සත්වයෝ. මහන්තා, මහන්තා මහා වචනෙම තියෙනවා තේරුම, විශාල වූ ශරීර ඇති සත්වයෝ. මජ්ජිමා, මධ්‍යම ප්‍රමාණයේ ශරීර ඇති සත්වයෝ. රස්ස, රස්ස කියන්නේ පුතේ මිටි ශරීර ඇති සත්වයෝ. අනුක, ඉතා සිහින්, අනුකයි කියන්නේ හරිම චූටි ඉතා සිහින් සත්වයෝ. තූලා, තූලා කියන්නේ ස්තුල වටකුරු ශරීර ඇති සත්වයෝ. දිට්ටා,
දිට්ඨා කියන්නේ ඇසට පේන දිෂ්ටි දිට්ඨා කියන්නේ මොකද්ද අපි දිට්ඨ කියලා අපි හඳුන්වන්නේ ඇසට පෙනෙන කියන එක අදිට්ඨා ඇසට නොපෙනෙන දිට්ඨා කියන්නේ ඇසට පෙනෙන අදිට්ඨා කියන්නේ ඇසට නොපෙනෙන දූරේ වසන්ති දූරේ කියන්නේ මොකද්ද ළමයි දුර වසන්ති කියන්නේ වාසය කරන දූරේ වසන්ති දුර වසන සත්වයෝ අවි දූරේ වසන්ති අවි අවි දූරේ කියන්නේ ළඟ වසන්ති කියන්නේ වාසය කරන සත්වයෝ දූරේ වසන්ති දුර වාසය කරන සත්වයෝ අවි දූරේ වසන්ති ළඟ වාසය කරන සත්වයෝ භූතා භූතා කියන්නේ උපංචත්වයන් කියන්නේ දැනට විශ්වය තුල ඉපදී සිටින සත්වයන් සම්භවේසි උපත සොයන සත්වයන් ඒ කියන්නේ පුතේ බුදුදහමට අනුව අපේ මරණයෙන් පස්සේ අපේ ආත්මය මේ ශරීරයෙන් නිදහස් වෙනවා ශරීරයෙන් ආත්මය නිදහස් වෙලා අපේ ඊළඟ භවයට ඊළඟ ශරීරයට අපි ගමන් කරනවා අපි නිවන් සාක්ෂාත් කරගත්තොත් අපේ ආත්මය නැති වෙලා යනවා එහෙම නැත්නම් අපි කරපු කුසල් අකුසල් වලට අනුව ඊළඟ භවයට ගමන් කරනවා ඉතින් පුතේ ඒ වගේ සම්භවේසි කියන්නේ එන්නේම ඊළඟ භවය කරා යන්න උපතක් සොයමින් සිටින සත්වයන්ට අපි කියනවා සම්භවේසි කියලා ඔන්න පුතේ මා ආයිපාරක් කියනවා තසා තැති ගන්නා සුළු සත්ත්වය සත්වයෝ තාවරා තැති නොගන්නා තසා තාවරා දීඝ දිග ශරීර ඇති සත්වයෝ මහන්තා විශාල ශරීර ඇති සත්වයෝ මජ්ජිමා මධ්‍යම ප්‍රමාණයේ ශරීර ඇති සත්වයෝ රස මිටි ශරීර ඇත්තෝ අනුක අනුක කියන්නේ චෝටි වචනෙන් මතක තියාගන්න තස්සිහින් සත්වයෝ තූලා ස්තුල වටකුරු ශරීර ඇති දිට්ඨා ඇසට පෙනෙන සත්වයෝ අදිට්ඨා ඇසට නොපෙනෙන සත්වයෝ දූරේ වසන්ති දුර වසන සත්වයෝ අවි දූරේ වසන්ති ළඟ වසන සත්වයෝ භූතා උපන් සත්වයෝ සම්භවේසි උපතක් සොයන සත්වයෝ කෝ බලන්න දැන් තේරුණාද ළමයි ආ බොහොම හොඳයි තේරුණ නැති පුතාල ඉන්නවා නම් අතෝස්සන්න බලන්න හැමෝටම තේරිලා ප්‍රශ්න මොනවා හරි තියෙන ළමයි ඉන්නවා නම් අතෝස්සන්න බලන්න ප්‍රශ්න තියෙන ළමයි ඉන්නවද කවුරු හරි නෑනේ පුතාලට ප්‍රශ්න තියෙනවා නම් ඉක්මනටම chat box එකට දාන්න ටීචර් උත්තර දෙනවා හරි බොහොම හොඳයි හරි දැන් හැම දරුවෙක්ම මාතෘකාව දාන්න පොත අරගෙන හැමෝම ලියන්න දැන් කරණීය මත්ත සූත්‍රයේ කරණීය මත්ත සූත්‍රයේ කරණීය මත්ත සූත්‍රයේ කරණීය මත්ත සූත්‍රයේ අඩංගු වන පරිදි අඩංගු වන පරිදි කරණීය මත්ත සූත්‍රයේ අඩංගු වන පරිදි සියලු සත්වයන් කරණීය මත්ත සූත්‍රයේ අඩංගු වන පරිදි සියලු සත්වයන් සියලු සත්වයන් විස්තර කළ කර ඇත්තේ විස්තර කර ඇත්තේ විස්තර කර ඇත්තේ විස්තර කර ඇත්තේ
විස්තර කර ඇත්තේ පහත පරිදිය පහත පරිදිය පහත පරිදිය හරි මේක දැන් හැමෝම ලියන්න ඕන මං ඔයාලට මේවා ගෙදරදි ලියන්න දෙන්නේ නැහැ මොකද ඔයාලා සමහරු ලියයි ගෙදරදි ලියන්න දුන්නාම ඒත් සමහර ළමයි අනිවාර්යයෙන්ම ලියන්නේ නැහැ මේ වගේ දේවල් විභාගයට අනිවාර්යයෙන්ම එනවා ඒ නිසා ටීචර් විනාඩි 5ක් දෙන්නම් මුලින්ම පුළුවන් ඉක්මනට ලියන්න බලන්න ඒ අතරේ පුතාලට ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් ටීචර් මේක දෙපාරක් පැහැදිලි කරා තේරෙන්නේ නැති තැනක් ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් ඉක්මනින්ම ටීචර්ට chat box එකට එවන්න ටීචර් උත්තර දෙනවා හරි හැමදාරුවෙ එක්ම ලියන්න බලන්න තසා කියලා දාලා ඉස්සරහින් තේරුම ලියන්න තාවරාවා කියලා දාලා ඉස්සරහින් තේරුම ලියන්න මොකද ඔයාලා ලියනකොට ඒක ඔයාලගේ ඔළුවට යනවා හොඳට හරි පුතාලා අපි 6:00 මාරට පාඩම කරන එක නවත්තලා 6 වසරේ පොත පොඩ්ඩක් බලමු. ඔයාලට අමාරු දේවල් තියෙනවා නම් මොකද දැන් ඔයාලා ලබන සතිය විභාගේ තියෙනවනේ. ඒ නිසා අපි චුට්ටක් බලමු 6 වසරේ පොත විනාඩි 20ක් විතර. පුතාලට තේරෙන්නේ නැති පාඩම් තියෙනවා නම් මේ විනාඩි 10 ඇතුළත තේරෙන්නේ නැති තැන් පොඩ්ඩක් තියෙනවා නම් බලන්න 6 වසරේ අච්චු පොතේ. බලලා ටීචර්ගෙන් අහන්න ටීචර් උත්තර දෙන්න මොකද දැන් ලබන සතිය ඔයාලට විභාගෙ පටන් ගන්නවනේ ඒ හින්දා
ලියලා ඉවරනම් අත උස්සන්න පුතාලා. හරි නේ ළමයි හරි අපි එන ඉස්සරහට යමු ලියන්න තව ඉතුරු නම් ලියන්න බැරි වෙච්ච ළමයි ඉන්නවනම් ලියන්න බැරි වෙච්ච ප්‍රමාණයට ඉඩ තියලා ඒ ටික අනිවාර්යයෙන්ම ගෙදරදී ලියන්න හරි අපි ඉස්සරහට යමු පරපණ නොන ආ ඊට පස්සේ ළමයි මෙන්න මේකත් ලියන්න ඕන සබ්බේ සත්තා බවන්තු සුඛි තත්තා කියන එකේ තේරුම මොකද්ද ළමයි මම ඔයාලට එකපාරක් කියලා දුන්නා අනුහස් අනුහස් කියන බලන්න සබ්බේ සත්තා බවන්තු සුඛි තත්තා කියන එකේ තේරුම මොකද්ද කියලා සියලු සියලුම සත්‍ය දුකින් මිදෙත්තා දුකින් මිදෙත්වාද වෙන මොකක් හරිද නෑ මේ සුවපත් වෙත්තා ආ බොහොම හොඳයි බොහොම හොඳයි අනුහස් මට හරිම සතුටුයි වැරදිලා හරි පුතා මේ ස්ක්‍රීන් එකේ තියෙනක බලන්න නැතුව කිව් එකට මොකද වෙන ළමයෙක්ගෙන් අහුවනා එයා උත්තර දෙන්නේ මතකෙන් නෙමෙයි ස්ක්‍රීන් එක දිහා බලාගෙන පුතා බොහොම හොඳයි අන්න එහෙම ටීචර් උත්තර ප්‍රශ්නයක් අහුවාම අච්චු පොතවත් ලියපු එකවත් බලන්න නැතුව හැමෝම උත්තර දෙන්න ඕන ටීචර් උගන්නපු දේ මතක් කරලා වැරදුනාට ටීචර් බයින්නේ නැහැ බොහොම හොඳයි අනුහස් හරි දැන් හැම දරුවෙක්ම සබ්බේ සත්තා බවන්තු සුඛිතත්තා කියලා ලියලා ඒකේ අටින් තේරුම ලියන්න සියලු සත්වයෝ සුවපත් වෙත්වා ඔයාලට විභාගෙට ඇහුවොත් සබ්බේ සත්තා බවන්තු සුඛිතත්තා යන්නේ හි තේරුම මොකක්ද කියලා ඔයාලා ලියන්න ඕන සියලු සත්වයෝ දුකින් මිදෙත්වාවත් සියලු සත්වයෝ නිදුක් වෙත්වාවත් නෙමේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියන එක හරි ඉක්මනටලියා
හරි ළමයි වෙලාව ඇති. ලියන්න බැරි වෙච්චා ඉන්නවද? නෑ. හරි බොහොම හොඳයි. පරපණ නොනැසීම හෝ අනුනට හිංසා නොකිරීම පුද්ගල సంతානය තුලින්ම මතුවිය යුතු නිවැරදි සංකල්පනාවක්. ඒ කියන්නේ පුතේ පරපණ නොනැසීම වෙන කෙනෙක්ගේ පණක් නොනැසීම. පණ කියන්නේ පුතේ චූටි මදුරු වගේ ඉඳන් අපිට ඇහැට පේන්නේ නැති චූටි සත්වයාගේ ඉඳන් පණ නොනැසීම අනිත් අයට හිංසා නොකිරීම අපි තුලින්ම එන්න ඕන දේවල්. අපි තුලින්ම එන්න ඕන සිතුවිලි පුතේ. වෙන කෙනෙක්ට බෑ අපිට මේ දේවල් බලෙන් ඇති කරන්න. ඒවා අපි තුලින්ම අපිම හිතලා ඇති කරගන්න ඕන සිතුවිලි. උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාලගේ ඉස්කෝලේ සෝරි ළමයි ඔයාලගේ ඉස්කෝලේ ඉන්න පුළුවන් සමහර ළමයි ඔයාලට විහිළු කරනවා හිංසා කරනවා එහෙම නැත්නම් ඔයාලට එක එක දේවල් කියනවා ඒ දේවල් එයාලට ටීචර් කෙනෙක් අවවාද කරා කවුරු අවවාද කළත් වැඩක් නැහැ ඒ කෙනාම දවසක තේරුම් අරන් මම මෙහෙම කරන එක වැරදි නේද මේ දෙයින් කාගේ හරි හිතක් රිදෙනවා නේද කියන එක තේරුම් ගන්නකම් ඒ දේ එයාල වළක්වන්නේ නැහැ ඉතින් පුතේ මේ දේවල් තමන්ගෙම සිතින් තමන් තුලින්ම ඇති වෙන්න ඕන චින්තනයක් මේ දේවල් හරිද අනුන් සුවපත් කරවීමේ සිතුවිල්ල නැතිව සියලු සත්වයෝ සුවපත් වේවා කියලා කොච්චර කිව්වත් ඒකේ ප්‍රයෝජනයක් නෑ ළමයි. මොකද කියනවා නම් අපි පොඩි කාලේ ඉඳන්ම හරිද මොන්ටිසෝරි යනකොට ඉඳන්ම අපි පොඩි කාලේ ඉඳන්ම භාවනා කරනකොට අපි කියනවා සියලු සත්වයෝ සුවපත් වේවා කියලා. ඒ කොහොම කිව්වත් පුතේ ඒකෙන් අපිට ප්‍රයෝජනයක් පිනක් ලැබෙන්නේ නැහැ. ඒ චේතනාව අපේ සිතේ නැත්තම් අපි හිතන්නේ නැත්තම් අනේ ඇත්තටම මම මේ හිතන්නේ කිසිම සත්වයකට කරදරයක් වෙන්න එපා. මං කාටවත් කරදරයක් කරන්නේ නැහැ. සුවපත් වෙන්න ඕන හැම සත්වයකම තියෙන දුක් කරදර නැති වෙන්න ඕන කියලා අපේ හිතින්ම අපි හිතන්නේ නැත්තම් අපි කොච්චර හිතුවත් වැඩක් නැහැ. නිකන් වචන ටිකක් විතරයි සියලු සත්වයෝ සුවපත් වේවා කියන්නේ. ඉතින් පුතේ අපි එන්නේ ඒක අපිට කරන්න පුළුවන් මෛත්‍රී භාවනාව වඩද්දි. මෛත්‍රී භාවනාව යනු ඒ වඩන තැනැත්තාත් මෛත්‍රිය ලබන තැනැත්තාත් යන දෙපක්ෂයටම ප්‍රතිඵල ලැබෙන භාවනාවක්. ඒ කියන්නේ මොකද්ද පුතේ? මෛත්‍රී භාවනාව කියන්නේ මෛත්‍රී භාවනාව වඩන කෙනා. හරිද? මෛත්‍රී භාවනාව කරන කෙනා. මෛත්‍රිය ලබන කෙනා. උදාහරණයක් විදිහට ඔන්න දැන් ටීචර් මෛත්‍රී භාවනාව කරනවා. මම මෛත්‍රී භාවනාව වඩන්නේ ඔන්න මම දැන් හිතින් හිතනවා මේ ලෝකේ ඉන්න සියලු සත්වයෝ සුවපත් වේවා හැම දුකින් පෙළෙන සත්ෙක්ව දුකෙන් මිදෙත්වා කියලා මං හිතනවා. එතකොට ඒකේ ප්‍රතිඵලය මටත් ලැබෙනවා. මගේ හිත පිරිසිදු වෙනවා, මාව ලස්සන වෙනවා, මගේ මනස දියුණු වෙනවා, මට හරිම පොසිටිව් එනර්ජි එක ඒකේ මට හරිම ධනාත්මක සිතුවිලි පහළ වෙනවා. හරිද? ඒ දේවල් තමයි මෛත්‍රී භාවනාව වඩන තැනත්තට ලැබෙන්නේ. ඊට පස්සේ මට විතරක් නෙමෙයි මම මෛත්‍රී කරන කෙනාට මම හිතන්නේ දුකින් පෙළෙන සත්වයෝ දුකින් මිදෙත්වා කියලා. මම මෛත්‍රී වඩන්න වඩන්න මං ඒ දේ හිතන්න හිතන්න ඒ දුකෙන් පෙළෙන සත්වයන්ටත් ඒකෙන් ප්‍රයෝජනයක් වෙනවා. ඇත්තටම පුතේ ඒ ශක්තිය යන්න පුළුවන් මේ විශ්වයේ හැම දේවල් තියෙනවා. ඉතින් පුතේ මෛත්‍රී භාවනාව කියන්නේ මෛත්‍රී භාවනාව කියන්නේ එය වඩන තැනැත්තට මෛත්‍රිය ලබන තැනැත්තටත් කියන දෙපක්ෂයටම ප්‍රතිඵල ලැබෙන භාවනාවක්. හරි හැමෝම ලියන්න. මෛත්‍රී භාවනාව යනු මෛත්‍රී භාවනාව යනු එය වඩන තැනැත්තාටත් මෛත්‍රී භාවනාව යනු එය වඩන තැනැත්තාට මෛත්‍රිය ලබන තැනැත්තාටත්
මෛත්‍රී භාවනාව යනුව මය වඩන තැනැත්තාටත් මෛත්‍රිය ලබන තැනැත්තාටත් යන දෙපිරසටම යන දෙපිරසටම යන දෙපිරසටම ප්‍රතිඵල ලැබෙන ප්‍රතිඵල ලැබෙන ප්‍රතිඵල ලැබෙන භාවනාවකි 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 ඊට පස්සේ තියෙනවා පුතේ නපරෝ පරන්නි කුබ්බේත නාති මඤ්ඤේත කත්ත චිනං කංචි ප්‍රහාරෝසනා පටිග සංඥා නාඤ්ඤ මඤ්ඤස දුක්ඛ මිච්ඡෙය මේකෙන් කියවෙන්නේ පුතේ කෙනෙක් අනෙකෙකු නොඉක්මවන්නේය කිසි තැනෙකි ඒ කිසිවකු අවමන් නොකරන්නේය කය වචනය දෙකින් කරන කෝපයෙන්ද සිතින් කරන ක්‍රෝධයෙන්ද ඔවුනොවුන් දුක් නොමැති වන්නේය හරිද ඒ කියන්නේ පුතේ කවුරු හරි කෙනෙක් තව කෙනෙක්ව නොඉක්ම වන්න හිතන්නේ නැත්නම් මේ කියන්නේ මම හැමතිස්සෙම හිතන්නේ නම් අපෝ මං අරයට වඩා නම් කොහොම හරි කරන්න ඕන මං අරයට වඩා කොහොම හරි ලකුණු ගන්නවා මං අරයට වඩා ලස්සන වෙනවා ඔහොම අපි හිතන්න හොඳ නැහැ පුතේ අපි අපිට තරඟයක් තියෙන ඕන අපි එකමයි උදාහරණයක් විදිහට ගත්තොත් පුතාල හිතන්න ඕන මම උදාහරණයක් විදිහට ගන්න ඕන සඳුනි කියලා ළමෙක් ඉන්නවා ඔයාලා හිතන්න හොඳ නැහැ මම සඳුනිට වඩා ලකුණු ගන්න ඕන මම තරුෂිට වඩා ලකුණු ගන්න ඕන අපි එහෙම නෙමෙයි පුතේ හිතන්න ඕන අපි තරඟයක් තියා ගන්න ඕන අපිත් එක්ක අපි හිතන්න ඕන හරිම දේ මට ගිය වාරේ ලකුණු තිබ්බේ 70යි ගිය වාරේ මට 70යි නම් තිබ්බේ මම මේ වාරේ මට ලකුණු 80ක් ගන්නවා අපි තරඟේ තියා ගන්න ඕන ළමයි අපිත් එක්කමයි අපි කලින් හිටියට වඩා ඉස්සරහට යනකොට හොඳ තැනකට යන්න අපි අපිත් එක්කම තරඟේ තියා ගන්න ඕන තවත් උදාහරණයක් දෙනවා නම් ඔයාලා හිතන්න ඕන මම ඉස්සර මෙහෙමයි මං ඉස්සර කාටවත් උදව් කරන්නේ නැහැ මං ඉස්සර කාටවත් හරියට කතා කරන්නේ නැහැ නමුත් මං මේ නරක ගති නැති කර ගන්නවා මං දැන් හැමෝටම උදව් කරනවා මං හැමෝත් එක්කම සුහද වෙනවා අන්න එහෙම අපි එක්කමයි පුතේ තරඟයක් තියන්න ඕන වෙන කාවවත් ඉක්මවන්න හිතන්න හොඳ නැහැ කිසි තැනෙකි ඒ කිසිවෙකුටත් අවමන් නොකරන්නේ පුතේ මං දකින විදිහට හරීම පහත් ක්‍රියාවක් තමයි වෙන මිනිස්සෙගේ අඩුපාඩුවකදී වෙන මිනිස්සෙකට නැති දෙයක් දැක්කම ඒ මිනිස්සයාට අවමන් කරන එක. ඒ මිනිස්සයාට hina වෙලා හිංසා පීඩා කරන එක ඒක හරීම නරක පුරුද්දක් ළමයි. මං ඕන තරම් දකිනවා චූටි ළමයි ඉන්නවා එහෙම දේවල් කරන. චූටි ළමයි විතරක් නෙමෙයි ලොකු අයත් ඉන්නවා අපෝ ආට මේක නැහනේ අරක නැහනේ කියලා අවමන් කරන අය. ඒක හරීම නරක පුරුද්දක් පුතේ. මොකද අපිටත් දේවල් දවසක නැති වෙන්න පුළුවන්. ඉතින් අපි කවදාවත් එහෙම කෙනෙක්ට අවමන් කරන්න හොඳ නැහැ. කය වචනය දෙකින් කරන කෝපය. කය වචනය. අපිට කයනුත් කෝපය පිට කරන්න පුළුවන් වචනනුත් කෝපය පිට කරන්න පුළුවන්. බඩු පොලේ ගහනවා වෙන්න පුළුවන් ඕගොල්ලෝ අම්මලත් එක්ක කේන්ති ගියාම මේ පුටු ඉසික් කරලා දොර හයියෙන් වහලා කරනව නේද ළමයි උන්. ඔය hina වෙන්නේ ඒක තමයි. එහෙම නැත්තම් ඒ කයෙන් අපි කෝපය පිට කරන්නේ. එහෙම නැත්තම් සමහරු ඉන්නවා වචනයෙන් කෝපය පිට කරන්නේ. හිත රිදෙන්න වචන කියනවා කෑ ගහනවා පරුෂ වචන කියනවා හිස් වචන කියනවා මෙහෙම කෝපය පිට කරන අයත් ඉන්නවා. සිතින් කරන ක්‍රෝධයෙන්ද හිතෙන් හිතනවා මම මෙයක් එක පුදුම තරහයි මන්ට මම වෛර කරනවා. ඔහොමත් හිතනවා. හරිද ඉතින් පුතේ මේ දේවල් වලින් දුකක් වෙන්නේ අපිටමයි අපි කෑ ගැහුවම ක්‍රෝධ කරාම අපේ බ්ලඩ් ප්‍රෙෂර් වැඩි වෙන්න පුළුවන් අපේ හෝමෝන වල බැලන්ස් එක වෙනස් වෙලා අපිට ෂුගර් වගේ දේවල් එන්න පුළුවන් ප්‍රෙෂර් එක එන්න පුළුවන් දිගටම කෝප ගන්න කෙනෙක්ට හරිම ක්‍රෝධයෙන් ඉන්න කෙනෙක්ට පසු කාලීනව ලෙඩ හැදෙන්න පුළුවන්
හරිද ඉතින් පුතේ මේ වගේ දේවල් වලින් ඇතිවෙන දුකක් විතරයි මේකෙන් කියවෙන්නේ මේ ගාථාවෙන් වෙන කෙනෙක් ඉක්මවන්නේ නැතුව වෙන කෙනෙක්ට අවමන් කරන්නේ නැතුව කය වචනය කියන ඒවායිනුයි ක්‍රෝධ මේ සිතනුයි කරන ක්‍රෝධයෙන් මිදෙනවා නම් අපිට කිසිම දුකක් නැහැ අපිට දුක් වෙන්න දෙයක් නැහැ අපිට දුකක් ඇති වෙන්නේ නැහැ කියලා හරිද ඒ වගේම පුතේ තවත් දෙයක් තියෙනවා එසේ වීමට මෛත්‍රී කරන්න නම් ඒ වගේ කාටවත් ක්‍රෝධ නොකර කාටවත් ඉවිසියා නොකර කය වචනය සිතේ තුනෙන්ම මෛත්‍රී කරන්න නම් අව්‍යාජව මෙහෙම වෙන්න ඕනි කියලා උපමාවකින් මෙන්න මේ කරණීය මත්තු සූත්‍රයේ දක්වලා තියෙනවා හරිද මාතා යත්තානි යම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණ එකම පුතෙකු ඇති මවක් දිවි හිමියෙන් එම පුතු ආරක්ෂා කරන්නේ යම්සේද එවැනි වූ මෛත්‍රියක් සියලු සත්වයා කෙරෙහි පැතිරිය විය යුතුය ඒ කියන්නේ පුතේ අම්මා කෙනෙක්ට ඉන්නේ එක දරුවෙක් නම් ඒ අම්මා ඒ දරුවව පුදුම විදිහට පරිස්සම් කරනවා පුදුම විදිහට ආදරයක් දෙනවා පුදුම විදිහට කරුණාවක් දක්වනවා ඉතින් පුතේ කරණීය මත්ත සූත්‍රයේ ඒ අම්මගේ ආදරය උපමා කරලා තියෙනවා අපි එන්න ඒ ආදරය තරම්ම කරුණාවක් මෛත්‍රියසු සත්වයා කෙරෙහි පැතිරවිය යුතුයි කියලා. හොඳේ ළමයි ඒ කියන්නේ එකම පුතෙකු ඇතිමව තම පුත්‍රයා දිවි හිමියෙන් ආරක්ෂා කරන්නේ යම්සේද ඒ තරම් වූ මෛත්‍රියකින් අපි සියලු සත්වයා කෙරෙහි මෛත්‍රිය පැතිරවිය යුතුය. මේක හොඳට මතක තියාගන්න ඔයාලගෙන් උදාහරණ අහන්න පුළුවන්. අපි සියලු සත්වයන්ට මෛත්‍රිය පැතිරවිය යුතු ආකාරය පිළිබඳ උපමාවක් තියෙනවා ඒක ලියන්න කියලා එන්න පුළුවන් විභාගෙට. ඒ නිසා හැමෝම දැන් මාතෘකාව දාන්න. අප විසින් අප විසින් සියලු සත්වයා කෙරෙහි අප විසින් සියලු සත්වයා කෙරෙහි මෙත් වැඩිය යුතු ආකාරය මෙත් වැඩිය යුතු ආකාරය කරණීය මත්ත සූත්‍රයේ කරණීය මත්ත සූත්‍රයේ පහත පරිදි පහත පරිදි දක්වා ඇත හරි හැමෝම දැන් මේ කවිය ලියන්න ටීචර් ඔයාලට තේරුම දෙන්නම් එතකොට තේරුම ලියමු කවිය ලියන්න බලන්න හැමෝම මේක බලාගෙන
හරි ළමයි ලියල ඉවරද හරි දැන් හැමෝම ලියන්න එකම පුතෙකු ඇති මවක් එකම පුතෙකු ඇති මවක් එකම පුතෙකු ඇති මවක් එකම පුතෙකු ඇති මවක් තම පුතු ආරක්ෂා කරන්නේ එකම පුතෙකු ඇති මවක් එම පුතු ආරක්ෂා කරන්නේ යම්සේද යම් සේද යම් සේද එවන් වූ මෛත්‍රියක් එවන් වූ මෛත්‍රියක් එවන් වූ මෛත්‍රියක් සියලු සත්වයා කෙරෙහි සියලු සත්වයා කෙරෙහි සියලු සත්වයා කෙරෙහි පැතිර විය යුතුය පැතිර විය යුතුය පැතිර විය යුතුය පැතිර විය යුතුය පැතිර විය යුතුය. හරි. හරි. ළමයි මට දැන් හැමෝම කියන්න මෙතනට වෙනකන් කරපු ටික තේරුණාද ඔයාලට? ප්‍රශ්න මොනවා හරි උත්තර දෙන්න. තේරුණා ටීචර්. ප්‍රශ්න තියෙනවද මොනවා හරි මෙතනට වෙන රෙකෝඩින්ග් දායි පුතේ දැම්මහම් බලන්න ඔයා එන්න පරක්කු වුණානේ අද ක්ලාස් එකට නෑ ටීචර් පරක්කු වුණා අද මගදි මේ කරන්ට් එක නැතුව එන්න බැරුණා හරි රෙකෝඩින්ග් එක බලන්න ගෲප් එකට දායි හරි ළමයි මෙතනට වෙනකම් ප්‍රශ්න නෑ නේද මොකුත් කියන්න බලන්න ලබන සතියේ විභාගේ තියෙන අත උස්සන්න හයර් ශ්‍රේණියේ තුන්වෙනි වාර විභාගේ තියෙන අත උස්සන්න දෙන්නයි
ළමයි කෑ ගහන්න එපා. දෙන්නයි කොහත උසන් ඉන්න බලන්න ලබන සතිය විභාගේ තියන අය. චැට් බොක්ස් එකට හරි දාන්න මට පේන්න දෙන්නයි. අනිත් අයට නැද්ද? නිතුනි, ඔයාලට නැද්ද විභාගේ? නිතුනි ග්‍රේඩ් 6 ග්‍රේඩ් 6 ලාස්ට් ටර්ම් ටෙස්ට් එක තියෙනවද ලබන සතිය ඔයාලට? ලබන සතිය නෑ මැඩම් 24. ආ 24. කොහොමරි එහෙනම් ලබන සතිය නැතුව ඊට පස්සේ සතිය තියන අය බුද්ධාගම විෂය ලබන සතිය නෙමෙයි ඊට පස්සේ සතිය තියනවා කියලා අත උස්සන්. ආ ඒකට නම් ගොඩක් අය ඉන්නවා. කයි 2යි 3යි 4යි 5යි 16ක් රේස් හෑන්ඩ් කළා. තවත් අය අත උස්සනවා. හරි පුතාලා. එහෙනම් අපි අද නැතුව ලබන සතිය සාකච්ඡා කරමු. පේපර් එක ගොඩක් බුද්ධාගම තියෙන ඔයාලට ඊළඟ සතියනේ. ආ හැමෝම වගේ ඉන්නා නේද? හැමෝම අත උස්සන් ඉන්නේ. හරි එහෙනම් ළමයි අපි ලබන සතියේ 6 වසරේ පේපර් එකක් සාකච්ඡා කරනවා. මම පේපර් එක ඔයාලට මේ සතිය අදම හරි දාන්නම් මේ ගෲප් එකට. ඔයාලා ඒක ලබන සතියේනකොට print out එකක් අරන් එන්න. අපි ඒක ලබන සතියේ සාකච්ඡා කරන්නේ. හා නේද ළමයි? හැමෝම ලබන සතියේනකොට අනිවාර්යයෙන්ම ටීචර් දාන පේපර් එකේ print out එකක් අරගෙන එන්න. අපි ඒක ලබන සතියේ සාකච්ඡා කරනවා. මොකද ගොඩක් ගොඩක් ළමයි නෙමෙයි හැම ළමෙක්ටම වගේ හැමෝම අත ඉස්සුවා විභාගේ තියෙන්නේ ඊට පස්සේ සතියේ. හරිද? හැමෝම print out එක. කෞෂාන් කවද්ද විභාගේ තියෙන්නේ බුද්ධාගම? 21 ටීචර්. 21. හරි එහෙනම් අපි ලබන සතියේ එහෙනම් කතා කරමු. හැමෝම ටීචර් දාන පේපරේ print out එකක් අරගෙන එන්න. හරි අපි එහෙනම් මේ ටිකත් සාකච්ඡා කරමු. අනිත් එක ළමයි මම ඔයාලගේ දෙවැනි පාඩමේ කෙටි සටහන අද දානවා ගෲප් එකට. හරිද? මේකේ මගේ නම තියෙන්නේ වැරදියට ජමිනි කියලා. ජාමිනි. හොඳේ. මම මේක අද ගෲප් එකට දානවා. ඔයාලා ගෲප් එකෙන් ගන්න. අනිත් පාඩම් ටිකත් මම මේ සතිය ඇතුළත දාන්නම්. ඒවත් ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න. හරි. අපි ඉස්සරහට යමු. තමාගේ ජීවිතයට වඩාත් සමීපයිකු තෝරාගත යුතු අතර එසේ තෝරා ගන්නා තැනැත්තා ජීවත් වන්නේ කුවීමත් ස්ත්‍රී පුරුෂ භේදය අනුව තම පක්ෂයට අයත් කෙනෙකු වීමත් වැදගත්ය. ආ පුතේ මෙහෙමයි. අපි මෙත් වඩනකොට මුලින්ම අපි ලේසි තැනකින් පටන් ගන්න ඕන. හරිද? අපිට ලේසිම තැන තමයි අපිට ගොඩක් සමීප කෙනෙක්ව තෝරගන්න එක. සමීප කෙනෙක්ව තෝරගෙන අපි ඒ කෙනාට මුලින්ම මෙත් වඩන්න ඕන. අපේ අම්මව ගම්මුකෝ. අපි අම්මට මෙත් වැඩෙන එක හරිම ලේසි. මොකද අම්මා අපිට ගොඩක් සමීපයි. අම්මා අපිට ආදරේ. ඒ නිසා අම්මට මෙත් වැඩෙන එක හරිම ලේසි. අපි මුලින්ම එහෙම අපේ ජීවිතයට ගොඩාක් සමීප කෙනෙක්ට තමයි මෙත් වඩන්න ඕන. ඊට පස්සේ තමයි අපි ටිකින් ටික අපේ පවුලේ අනිත් අයට, ඊට පස්සේ අපේ ගෙවල් ළඟ අයට, නෑදෑයන්ට, සහෝදරයන්ට, ඔන්න ඔහොම ඔහොම තමයි පුතේ අපි සියලු සත්වයන්ට මෙත් වඩන්න පටන් ගන්න ඕන. අපි එකපාරට එහෙම නැතුව සියලු සත්වයන්ට මෙත් වැඩෙන එක පහසු දෙයක් නෙමෙයි. අනිත් එක ඔයාලා චූටි ළමයි. ඒක පහසු දෙයක් නෙමෙයි. අපි පටන් ගන්න ඕන අපිට ලේසි තැන. උදාහරණේ තමයි මම දීපු අපේ අම්මා. අම්මට මුලින්ම මෛත්‍රී කරලා තාත්තට, ඊට පස්සේ ඔයාගේ සහෝදරයන්ට, ආච්චිට, සීයාට, පවුලේ අයට මෛත්‍රී වඩලා තමයි අපි පටන් ගන්න ඕන. ඒක අපිට හරිම පහසුවක් වෙනවා. ඉතින් පුතේ පුතාලා දන්නා අපි මෛත්‍රී වඩනකොට මෛත්‍රී භාවනාව කියනකොට මුලින්ම කියන්නේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියලා. මේ විදිහට සමස්ත ප්‍රජාවටම මෙත් වඩන්න අපිට පුළුවන්. අපි මුලින්ම අපේ අම්මා තාත්තා නිදුක් වෙන්න කියලා හිතනවා. ඊට පස්සේ හිතනවා අපේ සහෝදරයෝ නිදුක් වෙන්න කියලා. අපේ ආච්චි සීයා, නෑදෑයෝ, හිතමිත්‍රාදීන් මෙන්න මෙහෙම කරලා කරලා ටික ටික වැඩි කරලා අපේ ගමේ අය, නගරේ අය, ඊට පස්සේ අපේ දිස්ත්‍රික්කයේ ඉන්න හැම කෙනෙක්ටම කොහොම වැඩි කරලා වැඩි කරලා සියලුම සත්වයෝ නිදුක් වෙත්වා කියලා අපිට කියන්න පුළුවන්. තේරුණා නේද ළමයි? ඊට පස්සේ පුතේ මෙන්න මෙතන තියෙනවා අපි මෛත්‍රී වඩන්න අපි භාවිතා කරන වචන කිහිපයක්. මේවා ඔයාලට හරීම
ළඟයි මොකද කියනවා නම් පුතාලා පොඩි කාලේ ඉඳන් මොන්ටිසෝරි යන කාලේ ඉඳන් මේවා කියලා තමයි මෛත්‍රී වඩන්නේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා ඒ කියන්නේ හැම සතෙක්ව නිරෝගී නිදුක් වෙනවා දොම්නස් නැත්තෝ වෙත්වා දොම්නස් කියන්නේ දුක නැත්තෝ වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මේවා හැමෝම දන්නවා නේද අවුරුදු ගානක ඉඳන් පොඩි කාලේ ඉඳන් මේවා ඔයගොල්ලෝ කියනවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා. හරිද? ඉතින් හැම ලරුවෙත්ම ලබන සතිය ගෙදරෙනකොට මේක ලියා ගෙදර ගිහින් එනකොට ලියන් එන්නවා. හරි. මාතෘකාව දාන්න. මෛත්‍රී වැඩිවීමට ලෝචනා අහනම කරණීය මෙත්ත සූත්‍රය කියන්නේ භාවනාවක්ද කියලා. නෑ ලෝචනා කරණීය මෙත්ත සූත්‍රය කියන්නේ භාවනාවක් නෙමෙයි. නමුත් මෛත්‍රී භාවනාව ගැන මෙත් වැඩිම ගැන අපි මෙත් වඩන්නේ කාටද? මෙත් වඩන්න ඕන කොහොමද? මෙත් වඩන්නේ කුතුල තිබිය යුතු ලක්ෂණ මෙන්න මේ දේවල් ගැන විස්තර කරන දෙයක් තමයි කරණීය මෙත්ත සූත්‍රය කියන්නේ. බොඩක් පිරිත් දේශනාවල තියෙන පුතේ මේ වගේ මොකක් හරි දෙයක් ගැන විස්තර කළා උදාහරණයක් විදිහට මංගල සූත්‍රය ගත්තොත් මහා මංගල සූත්‍රය ඒකේ තියෙන මංගල කරුණු ගැන විස්තරයක් දැන් කරණීය මෙත්ත සූත්‍රයේ තියෙන මෙත් වැඩිම ගැන විස්තරයක් ඉතින් පුතේ කරණීය මෙත්ත සූත්‍රය කියන්නේ භාවනාවක් නෙමේ මෙත් වැඩිම ගැන විස්තර කරපු විශාල විස්තරයක් තමයි මේ කරණීය මෙත්ත සූත්‍රය කියන්නේ හරිද මෛත්‍රී වැඩීම සඳහා යෝග්‍ය වන වචන සසිනි බොහොම හොඳයි යෝග්‍ය වන වචන පසන්දී ටීචර් කිව්වේ මේක ලියන්න කියලා මෛත්‍රී භාවනාව වැඩීමට යෝග්‍ය වන වචන හරිද ඊට පස්සේ ඔයාලම් ළමයි හැමෝම ගෙදර ගිහින් එද්දී මෛත්‍රී භාවනාව වඩනකොට අපි කියන්න ඕන වචන සියලු සත්වයෝ නිදුක් වෙත්වා ඊට පස්සේ ඔයාලට එහෙම නැත්තම් කියන්න පුළුවන් සියලු සත්වයෝ දුකින් පෙළෙන සත්වයෝ දුකෙන් මිදෙත්වා සොවින් පෙළෙන සොවින් මිදෙත්වා සොම්නස් වෙත්වා ඊට පස්සේ නිතින් මේ හැම සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා මේ වගේ වචන භාවිතා කරන්න පුළුවන් හැම දරුවෙක්ම ලබන සතියේ එනකොට මේකට උත්තර ලියාගෙන එන්න ඕන තේරුණාද ළමයි බොහොම හොඳයි හරි ටීචර් හරි මට දැන් ළමයි හැමෝම උත්තර දෙන්න ඔයාලට මොනවා හරි මේ පාඩමේ තේරුනේ නැති තැනක් තියනවද? ඔව් කෞෂාන් මොකද මොකද? නෑ ටීචර්. මෛත්‍රී වඩින්න තුල තිබිය යුතු උසස් ගුණාංග 13යි ලියන්න පුළුවන් 14යි 15යි දාන්නකොට ටීචර් අයිඩියා ගන්න. ආ පුතා ළඟ නැද්ද අච්චු පුත? අච්චුවද නෑ ටීචර්. ටීචර් දැම්මනේ ගෲප් එකට ඩවුන්ලෝඩ් කරගන්න ඉතින්. ඔහොම ඉන්න මේ දාන්නවා. කෞෂාන් ටීචර් දැන් 8 වසරේ ක්ලාස් එක කරන්න තියෙනවා ටීචර් දැන් ටීචර් ඇප් එකෙන් ටීචර් රෙකෝඩින් බලන්න පුළුවන්ද බලන්න පුළුවන් වෙයි පුතේ දැන් ඉඳන් මේක හරි කරයි ඔයගොල්ලෝ දැන් සල්ලි ගෙවන කාලය දීර්ඝ කරලා තියනවානේ ඊට පස්සේ ඉඳන් පුළුවන් කරයි එතකොට හැමෝම රෙකෝඩින්ස් බලන්න උනාට කමක් නැද්ද හරි අපි එහෙනම් පන්ති ඉවර කරමු කෞෂාන් බලාගත්ත නේද කෞෂාන් හරි ආ හරි ටීචර් හරි පුතාලා එහෙනම් හැම දරුවෙක්ම ලබන සතියෙත් එන්න හැමෝම ටීචර් දීපු ප්‍රශ්නෙට උත්තර ලියාගෙන එන්න හැම දරුවෙක්ටම තෙරුවන් සරණයි අයිබෝවන් ටීචර් අයිබෝවන් තෙරුවන් සරණයි අයිබෝවන් ටීචර් තෙරුවන් සරණයි අයිබෝවන් ටීචර්